මම අනුහස් මේකට අනුහස් YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවනේ මගේ YouTube channel එකේ අධ්‍යාපන සඳහාද පුංචි ඉඩක් ලබා දෙනවා කියලා. ඉතින් අදම කතා කරන්න හදන්නේ 6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයේ පළවෙනි පාඩම වන අපේ පාසල කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කිහිපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ සඳහා යමු. පාසලක ඉතිහාසය යනු කුමක්ද? පාසල ආරම්භ වූ දා සිට මේ දක්වා විකාශනය වූ ආකාරය. ඉතිහාසය පිළිබඳ දැනුම් ලබා ගැනීමට උපකාරී වන දේ හඳුන්වන පොදු නම කුමක්ද? පිළිතුර මූලාශ්‍ර. පාසලක ඉතිහාසය ඉගෙනීමට උපකාරී වන මූලාශ්‍ර මොනවාද? පිළිතුර සමුරු පළක, පැන් ලිපි ලේඛන, ඡායාරූප, විශ්‍රාමී ගුරුවරුන් හා විදුහල්පතිවරු මගින්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසලේ ලොග් සටහන් පොත් මගින්. පාසල ආරම්භ කළ දිනේ හා ඒ පිළිබඳ තොරතුරු සෙවීම කළ හැකි වැදගත්ම ලේඛනය කුමක්ද? පිළිතුර පාසලේ ලොග් සටහන් පොත. පාසලක සංවිධාන ව්‍යුහය යනු කුමක්ද? පිළිතුර පාසලේ පරිපාලනය හා සංවර්ධන කටයුතු සංවිධානයේ වියති ආකාරය. පාසලේ පරිපාලන ව්‍යුහය දල් සැලැස්මකින් දක්වන්න. පිළිතුර ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පන්ති නායක නායිකාවන්, ශිෂ්‍ය නායක නායිකාවන්, ශ්‍රේණි භාර ගුරුවරු ගුරුවරියන්, නියෝජ්‍ය විදුහල්පති විදුහල්පතිනියන්, ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන කමිටුව, විදුහල්පති. පාසලක පරිපාලනය සම්බන්ධ ප්‍රධානතම පුද්ගලයා කවුද? පිළිතුර විදුහල්පති. පාසලක විදුහල්පතිගේ කාර්යභාරය පැහැදිලි කරන්න. අධ්‍යාපන කටයුතු වල නියමුවාලස ක්‍රියා කිරීම, ළමයින් ඇතුළත් කිරීම, ඔවුන් පන්තිවලට යදවීම, ගුරුවරුන් නම් කිරීම, කාල සටහන් සකස් කිරීම හා ඒ අනුව පන්තිවල ඉගැන්වීම් කටයුතු සංවිධානය කිරීම, විෂය මාලාව ක්‍රියාත්මක කිරීම, සිසු විනය පිළිබඳ සොයා බැලීම, පාසලට අවශ්‍ය උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ ආදිය සපයා ගැනීම හා ඒවා භාවිතයට ඉඩ සලසා ගැනීම. පාසලක ගුරුවර ගුරුවරියන්ගේ කාර්යභාරය පැහැදිලි කරන්න. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විනයවත් කරවීම හා හික්මවීම, ශිෂ්‍යාවන්ට නිවැරදි මඟ පෙන්වීම හා චරිත සංවර්ධනය, විෂයට අදාළ දැනුම ආකල්ප හා කුසලතා වර්ධනය, පිළිගත් නීති රීති හා සාරධර්මවලට අනුකූලව කටයුතු කිරීම, පාසලේ අධ්‍යාපනය හා භෞතික සංවර්ධනයට දායක වීම, පාසල් වාර පරීක්ෂණ පාත්වා ලකුණු ලබා දීම, පාසල් පාදක ඇගීම් සිදු කිරීම, පන්ති කාමරය තුළ ප්‍රියජනක පරිසරයක් ඇති කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සමානාත්මතාවයෙන් සැලකීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපතෙහි යෙදවීම හා සමාජය හඳුන්වා දීම. පාසලක අනද්දන කාර්ය මණ්ඩලයේ වගකීම් මොනවාද? පිළිතුර පාසලේ කටයුතු පවත්වාගෙන යෑමට විදුහල්පති විදුහල්පතිනියට හා ගුරු මණ්ඩලයට සහාය වීම, පාසලේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් සපයා දීම, පාසලේ භූමියේ පවිත්‍රතාවය හා අලංකාරය පවත්වාගෙන යෑමට සහාය වීම, ආරක්ෂක කටයුතු සඳහා සහාය වීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහදව කටයුතු කිරීම. පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉටු කළ යුතු වගකීම් මොනවාද? පිළිතුර දිනපතා පාසල් පැමිණීම, හොඳින් ඉගෙනීමේ කටයුතු වල යෙදීම, විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයට ගෞරව කිරීම, පාසලේ අනෙක් ළමුන් සමග සහයෝගයෙන් හා සමගියෙන් කටයුතු කිරීම, පාසල් මෑණියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම විටම හැසිරීම, පාසලේ විනය නීති රීති හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම, සම්පත් ආරක්ෂා කිරීම. ජීවදත්ත තොරතුරු පත්‍රිකාවක දැකිය හැක්කේ මොනවාද?
පිළිතුර පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව පාසල් සංවිධාන ව්‍යවහාරය තුළ ඇති වෙනත් සංවිධාන මොනවාද පිළිතුර විනය කමිටුව ශිෂ්‍ය නායක මණ්ඩලය පාසල් කළමනාකරණ කමිටුව සුබ සාධක කමිටුව පරිසර කමිටුව ක්‍රීඩා කමිටුව ආගමික කමිටුව බාල දක්ෂ කමිටුව ශිෂ්‍ය නායකයන් විසින් ඉටු කළ යුතු කාර්යයන් මොනවාද පිළිතුර පාසලේ විනය නීති වලට අනුකූලව කටයුතු කිරීම විදුහල්පති හා ගුරුවරුන්ට අවශ්‍ය සෑම විටම නිසි මඟ පෙන්වීම නියමිත වේලාවට පාසලට පැමිණීම පාසලේ පිරිසිදු කිරීමේ කටයුතු ගැන සොයා බැලීම පාසල් ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක ලෙස ඔබට ඔබ නිවැරදිව හඳුනා ගැනීමට උපකාරී වන කරුණු මොනවාද පිළිතුර තමගේ පෞද්ගලික තොරතුරු තමගේ දක්ෂතා තමගේ දුර්වලතා තමා සතු හොද ගති ලක්ෂණ ජීවත් වීමේදී ඇතිවන බාධා හෝ අභියෝග පාසල් සිසුන් තුළ තිබිය යුතු හොද ගති ලක්ෂණ මොනවාද පිළිතුර අන්නායට ගරු කිරීම සත්‍යවාදී වීම කාරුණික වීම අවංක වීම ඉවසිලිවත් වීම විනය ගරුක වීම සරල ගති පැවැතුම් වලින් යුක්ත වීම පාසල තුලදී ශිෂ්‍යයෙකුට දැක්විය හැකි දක්ෂතා මොනවාද පිළිතුර ඉගෙනීමේ දක්ෂතා දැක්වීම ක්‍රීඩාවට දක්ෂතා දැක්වීම සෞන්දර්ය හැකියාවන්ට දක්ෂතා දැක්වීම සංවිධාන කටයුතු වල දක්ෂ වීම සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට දක්ෂ වීම ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර් මැතිතුමා ගැන කෙටියෙන් විස්තර කරන්න සම්පූර්ණ නම ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර උපන් දිනය 1884 ඔක්තෝබර් මාස 13 වෙනිදා ස්ථානය බලපිටිය හා අම්බලන්ගොඩ අතර පිහිටි රන්දොබේ ගම්මානය ප්‍රාථමික අධ්‍යාපනය රන්දොබේ වෙස්ලියන් මිෂනාරි පාසල වැඩිදුර අධ්‍යාපනය රිච්මන් විද්‍යාලය පාසල් දක්ෂතා ඉගෙනීමට අති දක්ෂයෙක් 1903 දී කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගයේදී ගණිතයේ විෂය සඳහා ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍යයා විය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව දැරිය ඔහු පාසල් පාපන්දු කණ්ඩායමේ සමාජිකයෙක් විය දක්ෂ කතිකයෙකු නළුවෙකු ලෙස පාසලේ ප්‍රකටය ඉගැන්වූ පාසල් ගාල රිච්මන් විදුහල මොර්ටෝ වේල්ස් කුමර් විදුහල වෙස්ලි විද්‍යාලය වැදගත් කරුණු ඔහු 1931 දී ලංකාවේ මුල්ම අධ්‍යාපන අමාත්‍යවරයා විය නොමිලි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේය මව් භාෂාවෙන් අධ්‍යාපනය දීමට කටයුතු කළේය මධ්‍ය මහා විද්‍යාල ඇති කරමින් නිදහස් අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් විශාල සේවයක් කළේය ඒ නිසාම එතුමා නිදහස් අධ්‍යාපනයේ පියාලට විරුදාවලිය ලබයි මහාචාර්ය සේනක බිබිලේ මහතා ගැන කෙටියෙන් විස්තරයක් ඉදිරිපත් කරන්න උපත ක්‍රිස්තු වර්ෂ 1920 පෙබරවාරි 13 වන දින ගම දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම කතලුවනම් ගමේ මූලික අධ්‍යාපනය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දක්ෂතා කුඩා අවධියේ සිටම ඉගෙනුමට ඉතා දක්ෂයි වෛද්‍ය අංශයට හා ශල්‍ය වෛද්‍ය විද්‍යාවට පිදෙන රන් පදක්කම් හිමි කරගත්තා කොළඹ වෛද්‍ය පීඨයේ ක්‍රිස්තු වර්ෂ 1954 දී පළමු වරට ආරම්භ වූ ඖෂධ වේදේ පිළිබඳව අධ්‍යාපන අංශයේ ප්‍රධානිය විය ඖෂධ වේදේ පිළිබඳ මෙයට ප්‍රධානතම මහාචාර්යවරයා වූයේද මොහුයි කළමෙහෙය රෝගීන් හට අත්‍යවශ්‍ය ඖෂධ සහන මිලක ලබා දීම සඳහා ඔහු රාජ්‍ය ඔසසල බිහි කිරීමට පුරෝගාමී විය
ඔහු ඉදිරිපත් කළ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට ලක් විය. ජීවිතයේ අවසාන භාගයේදී සිය අධ්‍යක්ෂින් පදනම් කොටගෙන අත්‍යවශ්‍ය ඖෂධ සාධාරණ මිලකට රෝගීන්ට ලබා දීමේ ප්‍රතිපත්තිය තුන්වන ලෝක සෙසු රටවලටද ප්‍රචලිත කිරීමේ කටයුතු වල නියුක්ත විය. පුද්ගලයෙකු සතු හැකියාව හා දක්ෂතාව දියුණු කර ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රමවේද මොනවාද? අන්නයගේ ජීවන අත්දැකීම්, පවුල තුළින් ඇතිවන ජීවන අත්දැකීම්, නියෝජනය කරන සමාජ කණ්ඩායමේ ජීවන අත්දැකීම් මගින්, සමාජය තුළ ක්‍රියාත්මක කරන විවිධ පුහුණු වැඩසටහන් මගින්, තම හැකියා ශ්‍රේෂ්ඨයට අදාළව ලියවුණු පොත්පත් පරිශීලනය කිරීමෙන්, විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් විවිධ ශාස්ත්‍රවල ප්‍රවීණයන්ගේ අධ්‍යක්ෂින් මගින් පුවත්පත් මගින් අන්නාගේ අධ්‍යක්ෂින් දෙක නිර්මාණශීලීව කටයුතු කිරීමෙන් තම දුර්වලතා අවම කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? පිළිතුර තම දුර්වලතා හඳුනා ගැනීම තම දුර්වලතා හැකියතා කවම කර ගැනීමට අදිෂ්ඨානය ඇති කර ගැනීම තම දුර්වලතා අන්නය පෙන්වා දුන් විට ඒවා නිහතමානීව පිළිගැනීම හඳුනාගත් දුර්වලතා නැවත ඇති නොවන ලෙස කටයුතු කිරීම බාධා හා අභියෝග ජයගත හැකි කෙසේද? පිළිතුර සෑම පුද්ගලයෙකුටම අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. සෑම අභියෝගයක්ම ජීවිතේ සාර්ථක කර ගැනීමට ශක්තියක් බවට පත් කරගත හැකි බව ඔබ විශ්වාස කළ යුතුය. අභියෝග ජයගත් පුද්ගලයන් ලෝකේ සාර්ථක පුද්ගලයන් බවට පත්ව ඇති බව සෑම විටම මතක තබා ගත යුතුය. පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබට මුහුණ දීමට වූ අභියෝග මොනවාද? පිළිතුර ආර්ථික ගැටලු, ශාරීරික ආබාධ, වෙනත් සිසුන්ගෙන් වන අක්‍රමිකතා, කලහකාරී ළමුන්ගෙන් වන පීඩා. පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබට මුහුණ දීමට සිදු අභියෝග ජය ගැනීමට කළ යුතු දේ මොනවාද? පිළිතුර ඒවා නොසලකා හැරීම, තමා තුළ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම, ජය ගැනීමේ අදිෂ්ඨානය, අභියෝග පිළිබඳ වැඩිහිටියෙකු සමග කතා කිරීම. ඔබගේ සංවර්ධනය සඳහා පාසලෙන් ලැබෙන සහයෝගය කුමක්ද? පිළිතුර පාසල මගින් විශේෂ දැනුම හා අවබෝධය ලබා දෙයි. තම දක්ෂතා ප්‍රදර්ශනය කළ හැකි අවස්ථා සම්පාදනය කරයි. සාමූහිකත්වයෙන් ක්‍රියා කිරීමට පුහුණු කරයි. ඔබගේ සංවර්ධනය සඳහා පාසලෙන් ලැබෙන අවස්ථාවන් සදහන් කරන්න. පිළිතුර පන්ති කාමරයේ යෙගෙනීම, ගුරු උපහාර දැක්වීම, ශ්‍රමදානවල නියැලීම, ගුරු උපදේශ වලට අනුව නිදහස් ක්‍රියාකාරකම් වල යෙදීම, යම් ඉලක්කයක් කරා යෑමේදී පැනනගින අභියෝගයන්ට මුහුණ දීමට ඔබ තුල ඇති කරගත යුතු උගුරංග මොනවාද? පිළිතුර ආත්ම විශ්වාසය, චිත්ත ධෛර්යය, උනන්දුව, කැපවීම, දුර්වලතා අවම කර ගැනීම. අධ්‍යාපනික ඉලක්ක ජය ගැනීම සඳහා ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? පිළිතුර විෂයන්ට අදාළ අතිරේක පොත්පත් කියවීම, අධ්‍යාපන වැඩසටහන් නැරඹීම, පෙළපොත් නිසි පරිදි පරිහරණය කිරීම, දැනුම හා අධ්‍යක්ෂින් හුවමාරු කර ගැනීම, ක්‍රීඩා හා විෂය සමගාමී කටයුතු වලින් සහජ කුසලතා උපන්වා ගැනීම. සැලසුම් කරන යන කුමක්ද? යම් කාර්යයක් වඩා ඵලදායී ලෙස කිරීම සඳහා කාර්ය කොටස් අනුපිළිවෙලකට කාල රාමුවක් ඇතුළත ක්‍රියාත්මක කිරීම. උදාහරණ නිවසේදී හා පාසලේදී තම කාර්යයන් සංවිධානාත්මකව හා ක්‍රමවත් ඉටු කර ගැනීමට පාසල් සිසුන් සිසුවෙන් හුරු විය යුතුය. සැලසුම් සහගතව සංවිධානාත්මකව කටයුතු කිරීමෙන් අත්වන වාසි මොනවාද?
පිළිතුර කාලේ ඉතුරු වීම කාර්ය පහසු කිරීම සම්පත් පිරිමැසීම සතුටක් ඇති කිරීම සිතේ පීඩාකාරී ස්වභාවය අඩු වීම ආත්ම විශ්වාසය ඇති කිරීම ගැටලු අඩු කිරීම තම අරමුණු ඉටු කර ගැනීමට හැකියවීම සැලසුම් සහගත ශිෂ්‍යයෙකු සතු ලක්ෂණ මොනවාද පිළිතුර ක්‍රමානුකූලව කටයුතු කිරීම කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම තම අරමුණු ඉටු කර ගැනීම ආතතියෙන් තොරවීම පහසුවෙන් ජය ගැනීම සැලසුම් සහගත නොවන ශිෂ්‍යයෙකු සතු ලක්ෂණ මොනවාද පිළිතුර අත්‍යවශ්‍ය පියවර අත්හැරීම වැඩ කල් දැමීම පසුතැවීමට ඇති අවස්ථා වැඩිවීම ආතතියෙන් යුතුව වැඩ කටයුතු වල යෙදීම අභියෝග වලට මුහුණ දීමට අපහසු වීම පන්ති කාමරේ පවිත්‍රතාවය හා පිළිවෙල් තබා ගැනීමේදී අවධානය ලැබිය යුතු කරුණු මොනවාද පිළිතුර පන්ති කාමරේ ඇති පරිහරණය වන්ද හඳුනා ගැනීම පවතින අඩුපාඩු හඳුනාගෙන සටහන් කර ගැනීම වඩා පවිත්‍රතාවය හා පිළිවෙලට තබා ගැනීම සඳහා යෝජනා ලබා ගැනීම එම යෝජනා වලින් වඩාත් ඉක්මනින් කළ යුතු දේ තීරණය කිරීම එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම ඔබ තුල ඇති දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද පිළිතුර තමන්ට කළ හැකි තමන් කැමති දේ හඳුනාගෙන වඩාත් හොඳින් ක්‍රියා කිරීම තමා තුල ඇති දක්ෂතාවයේ අනුකූලව පෙන්වීම තුළින් තමා තුල ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම තමාගේ දක්ෂතා සමාජයේ දියුණුවට වැදගත් වන බව තේරුම්ගෙන ඒවා වර්ධනය කර ගැනීම තම දක්ෂතා වලින් උපරිම ඵල නෙලා ගත හැකි වනුයේ ජීවිතයේ ස්වභාවය තේරුම්ගෙන ඒවා තමගේ දක්ෂතා හා සම්බන්ධ කර ගැනීමෙන් බව අවබෝධ කර ගැනීම ඔබ තුල ඇති දුර්වලතාවයන් මොනවාද පිළිතුර ඉවසීම නැතිකම කේන්ති යෑම බොරු කීම යහළුවන් විහිළුවට ලක් කිරීම ආවේගශීලී බව කලහකාරී බව ආත්මార్థකාමී බව සැකකිරීම අන්නේ පීඩාවට පත් කිරීම උදව් කිරීම නැකමැති වීම වැඩ පිළිවෙලක් නැතිකම නම් පැටවැදීම පාසල් සංස්කෘතිය අනුව කුමක්ද පිළිතුර පාසලේ පවත්නා නීති රීති සම්ප්‍රදායන් සිරිත් විරිත් පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකේත ආදිය පාසල් සංස්කෘතියට අයත් වේ පාසලට නීති පද්ධතියක් අවශ්‍ය වන්නේ ඇයි පාසල තුල හොඳ ඉගෙනුම් වාතාවරණයක් ගොඩනැගීම සඳහා පාසල ක්‍රමවත් පාලනය කිරීම සඳහා ළමයින් විනයගරුක පුද්ගලයන් බවට පත් කිරීම සඳහා පාසලේ සියලු දෙනාගේම අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා කිරීම සඳහා පාසලේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා ළමයින් සම්බන්ධයෙන් පාසලක් පවතින පොදු නීති රීති මොනවාද? පිළිතුර දිනපතා පාසල් පැමිණීම පාසල ආරම්භ කරන වේලාවට පෙර පාසලට පැමිණීම නියමිත පාසල් නිලැදුම සැරසී පාසලට පැමිණීම පාසල් කාලය තුල පාසලේ රැඳී සිටීම කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු වල යෙදීම විදුහල්පත් තුමාට තුමියට හා ගුරු දෙමෝපියන්ට අවනත වීමන් හා ගරු කිරීම නායකත්වයට අවනත වීම පාසලේ පවතින සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම පාසල තුල සම්ප්‍රදායන් රැකගැනීමේ වැදගත්කම මොනවාද පිළිතුර ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුල ශික්ෂණය ගොඩනැගීම ආත්ම අභිමානයේ යුතු පිරිසක් බිහි කිරීම පාසලේ අනන්‍යතාවයේ ආරක්ෂා වීම අනාගත සිසු පරපුරට ඒවා පවරා දීමට හැකියවීම පාසලේ අනන්‍යතාවයේ පිළිබිඹු කරන සංකේත දක්වන්න පිළිතුර
ආදර්ශ පාඨය පාසල් ලාංඡනය පාසල් ගීතය පාසල් කොඩිය පාසල් නිල ඇඳුම පාසල් දැක්ම පාසලක ආදර්ශ පාඨයෙහි ඇති වැදගත්කම් පහදන්න සිසුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීම සඳහා ආදර්ශයක් වන අයුරින් සකස් කර ඇත පාසලේ ආදර්ශ පාඨය නිරතුරුවම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිතවලට ආදර්ශයක් කරගත හැකිය එය ඔවුන්ගේ අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වනු ඇත පාසලේ ලාංඡනයක ඇති වැදගත්කම් පහදන්න පාසල අනන්‍යතාවය පෙන්වන කරන තවත් සංකේතයකි පාසල් ලාංඡනය භාවිත කරන අවස්ථා කිහිපයක් දක්වන්න පිළිතුර පාසල් නිල ඇඳුම් සමග පාසලේ නිකුත් කරන ලිපි ලේඛනවල පාසලේ නිකුත් කරන පොත්පත් හා ප්‍රකාශනවල පාසල් කොඩියක ඇති වැදගත්කම් පහදන්න පාසල් කොඩිය පාසලේ අනන්‍යතාවයේ පිළිබිඹු කරන සංකේතයකි පාසල් කොඩිය පාසල් නියෝජනය කරන සංකේතයක් බැවින් එයට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගෞරවය හිමිවිය යුතුය පාසල් කොඩිය භාවිත කරන අවස්ථා මොනවාද පිළිතුර පාසලේ උදෑසන රැස්වීමේදී නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලදී පාසලේ පැවැත්වෙන වෙනත් විශේෂ උත්සවවලදී පාසල් නියෝජනය කරමින් වෙනත් උත්සවවලට සහභාගී වන අවස්ථාවලදී පාසල් කොඩිය ඔසවන අවස්ථාවේදී ප්‍රදර්ශනය කළ යුතු ඉරියව් මොනවාද පිළිතුර පාසල් කොඩිය දෙසට මුහුණලා සීරුවෙන් සිටීම පාසල් කොඩිය අභිමානයෙන් එසවීම පාසල් ගීය ගායනා කිරීම පාසල් ගීයකින් ඉටුවන මෙහෙයුමක්ද පිළිතුර පාසල ජාතියට සිදුවන මෙහෙය පිළිබඳ සිතුවිලි ළමයින් තුළ ජනිත කරවීම ළමයි තුළ තම පාසල පිළිබඳව ගෞරවය අභිමානය හා ආදරය ඇතිවීම පාසල් අනන්‍යතාවයේ පිළිබිඹු වීම බොහෝ පාසල්වල පාසල මවක් ලෙස සලකා ආමන්ත්‍රණය කර තිබීම පාසල් ගීතය ගායනා කරන අවස්ථා මොනවාද පිළිතුර පාසල ආරම්භයේදී පාසලේ පැවැත්වෙන විශේෂ උත්සව අවස්ථාවලදී නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලදී පාසල් ගීය ගායනා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද පිළිතුර පාසල් ගීය මතකයෙන් තාලයට ගායනා කිරීම පාසල් ගීයට නිසි ගෞරවය දක්වන ආකාරයෙන් අභිමානයෙන් යුතුව ගායනා කිරීම සීරුවෙන් සිටමින් ගායනා කිරීම පාසල් ගීය ගායනා කරන අවස්ථාවේදී වෙනත් කිසිදු කාර්යයකට අවධානය යොමු නොකිරීම පාසලේ දැක්ම කුමක්ද පිළිතුර ගුණ නුවණින් හා හැකියාවෙන් පිරිපුන් සිසු පරපුරක් රටට දායාද කිරීම පාසලක මෙහෙවර ප්‍රකාශය යනු කුමක්ද පිළිතුර පාසලක සිසු දරියන් වෙනුවෙන් ඉටුකරුන් ලබන මෙහෙවර මෙහෙවර ප්‍රකාශය ලෙස දැක්වේ එම මෙහෙවර සාර්ථක වීමෙන් යහපත් පුරවැසියන් රට දායාද කිරීමට හැකියාව ලැබේ. පාසල් නිල ඇඳුමක ඇති වැදගත්කම් පහදන්න. පාසල් සංස්කෘතිය විදහා දක්වන සංකේතයක් ලෙස පාසල් නිල ඇඳුම ඉතා වැදගත් වේ. සෑම පාසලකම සිසුන් සඳහා නියමිත නිල ඇඳුමක් වේ. පාසල් නිල ඇඳුම පාසලේ අනන්‍යතාව ශිෂ්‍යයා තුළින් බාහිර ලෝකයට ප්‍රකාශ වන එක් ආකාරයකි. පාසල් නිල ඇඳුම නියමිත ප්‍රමිතීන්ට අනුව පිළියෙල කර ගැනීම පාසල අනන්‍යතාවයේ මෙන්ම නීතියද වේ. එබැවින් නිල ඇඳුම සැරසූ ශිෂ්‍ය පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට වග බලාගත යුතුය. පාසලේ සමාජිකයෙකු ලෙස ඔබ සතු අයිතිවාසිකම් මොනවාද? පිළිතුර අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තම දක්ෂතා සංවර්ධනය කරගැනීමට ඇති අයිතිය ආරක්ෂා සහිතව සිටීමට ඇති අයිතිය සමාන ලෙස සැලකුම් ලැබීමට ඇති අයිතිය තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය
සහෝදර සිසු සිසුවියන් ඇසුරු කිරීමට ඇති අයිතිය තම අනන්‍යතාවය රැක ගැනීමට ඇති අයිතිය ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හා හැකියාව වර්ධනය කර ගැනීමට රජය විසින් සපයා ඇති පහසුකම් මොනවාද පිළිතුර නොමිලේ අධ්‍යාපනය ලබා දීම නොමිලේ පොත්පත් පාසල් පොත්පත් ලබා දීම නොමිලේ පාසල් නිලයදුම් ලබා දීම විද්‍යාගාර පහසුකම් සැපයීම ක්‍රීඩා උපකරණ සැපයීම පුස්තකාල පහසුකම් සැපයීම පරිගණක පහසුකම් සැපයීම භාෂාගාර පිහිටුවීම ඉහත අයිතිවාසිකම් භුක්ති විඳින ඔබ විසින් ඉටුකළ යුතු යුතුකම් මොනවාද පිළිතුර හොඳින් ඉගෙනීමේ කටයුතු වල නිරත වීම විනයගරුක වීම නීතිගරුක වීම සෙසු ළමයින් සමග සමානාත්මතාවයෙන් කටයුතු කිරීම සෙසු ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමින් කටයුතු කිරීම යහළු යෙහෙළියන් අයහපත් ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් වැළක්වා ගැනීම සෑම විටම යහළුවන් යහපත් ක්‍රියාකාරකම් වලට යොමු කිරීමට උත්සාහ කිරීම ගුරු මණ්ඩලයේ වෙනුවෙන් ඔබෙන් ඉදිරියට යුතුකම් මොනවාද පිළිතුර හොඳින් ඉගෙන ගැනීම කටයුතු වල යෙදීම අවශ්‍ය අවස්ථා වලදී උදව් කිරීම හා සහාය වීම ගුරු අවවාද අනුශාසනා පිළිගෙන කටයුතු කිරීම ආචාරශීලී වීම හීකරු වීම ගරු කිරීම ගුරුවරුන් විසින් ශිෂ්‍යයන් වෙනුවෙන් ඉටුකර යුතු යුතුකම් හා වගකීම් මොනවාද පිළිතුර දරු දරියන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීම සෑම දරුවෙකුම යහපත් දරුවෙකු බවට පත් කිරීම දරුවන්ට අවවාද අනුශාසනා ලබා දී අනාගතයේදී යහපත් සමාජයක් ගත කිරීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම සිසු දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය ලබා දීම සිසු දරුවන්ට සමාජයෙන් ඇතිවන ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දීම කටයුතු කරගෙන යාමට ඇතිවන ගැටලු වලට හා ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී ඇතිවන ගැටලු විසඳා ගැනීමටත් ඒවා ජය ගැනීමටත් අවශ්‍ය මඟ පෙන්වීම් හා උපදෙස් ලබා දීම දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒවා ඔප්නංවා සමාජයට හඳුන්වා දීමට විශාල මෙහෙයක් ගැනීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම සහෝදර ශිෂ්‍යාවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් මොනවාද පිළිතුර සහයෝගයෙන් යුක්තව මෙන්ම සමානාත්මතාවයෙන් යුක්තව කටයුතු කිරීම යහපත් ක්‍රියාකාරකම් වල යෙදීම අවශ්‍ය අවස්ථා වල උදව් උපකාර කිරීම පහළ වයස් කාණ්ඩවල පසුවන සහෝදර සහෝදරියන්ගේ රැකවරණය සැලසීම ඔවුන්ට ආදර්ශවත් වන පරිදි හැසිරීම පාසලෙන් සමාජයට සැපයෙන් සේවාවන් සදහන් කරන්න පිළිතුර යහපත් පුරවැසියන් බිහි කිරීම ජනතාවගේ සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම අනාගත නායකයන් පුහුණු කිරීම දරුවන්ට අධ්‍යාපනය ලබා දී යහපත් ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වීම දරුවන් විනයගරුක පුද්ගලයන් බවට පත් කිරීම දරුවන්ගේ දක්ෂතා එළිදැක්වීම ප්‍රජාවට පණිවිඩය ලබා දීම සමාජයෙන් පාසලට සැලසෙන සේවාවන් සදහන් කරන්න පිළිතුර පාසලේ සංවර්ධන කටයුතු වල සහාය වීම පාසල සතු දේපළ ආරක්ෂා කිරීම පාසල අවට සමාජයේ ඇති විවිධ ස්ථාන වලින් විවිධ සංවිධාන වලින් පාසලට විවිධ සේවා ලබා ගැනීම පාසලේ විවිධ උත්සවයන්ට සහභාගී වීම ළමා මිතුරු පාසල් යන මොනවාද පිළිතුර රැකවරණය සහිත වාතාවරණයක් සුරක්ෂිත වූ පරිසරයක් සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ඇති පාසල් වේ ළමා මිතුරු පාසල් හඳුනාගත හැකි කෙසේද පිළිතුර ජලය හා සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සපයා තිබීම සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් තිබීම ළමයා කේන්ද්‍ර කරගත් ඉගෙනුම් පරිසරයක් තිබීම පාසල් සැලසුම් සකස් කිරීමේදී ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම
ශ්‍රමදානයක් සංවිධානයේදී ගුරුතුමිය විසින් ඔබට ලබා දෙන උපදෙස් මොනවාද? පිළිතුර ළමුන් සියලු දෙනා සහභාගී කරගන්න. අනතුරක් නොකරගෙන පරීක්ෂාවෙන් වැඩ කරන්න. පාසල් ශ්‍රමදානයේට යොදාගත හැකි ස්ථාන මොනවාද? පිළිතුර ක්‍රීඩා පිටණිය, ඖෂධ උයන, පාසලට එන මාර්ගයේ දෙපස නේවාසිකාගාරය අවට. ශ්‍රමදානයේදී ඔබ මුහුණ දුන් ගැටලු මොනවාද? පිළිතුර උපකරණ ප්‍රමාණවත් නොවීම, වෙහස සහ පිපාසය. හරියාලුවනේ අපි 6 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපනයේ පළවෙනි පාඩම වන අපේ පාසල කියන පාඩම සාකච්ඡා කරලා අවසන්. මම හිතනවා ළඟදී එන විභාගයට පාඩම් කරන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඔයාලට මේ වීඩියෝ එකේ මොකක් හරි ඉගෙන ගන්න ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත් ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වේලා මාසමක රැඳී සිටියට ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් හමුවෙමු.